සුබසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමිස් ඇවිල්ලා YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකෙන් වාට අරන් එන්නේ අපේ ෆෝන් එකේ තියෙන WhatsApp app එකේ ඉස්සරහා පසුබිම වෙනස් කරලා අපි කැමති අපේ ෆොටෝ එකක් දාගන්න පුළුවන් ක්‍රමයක් ගැන මම මේ කියන දේ ඔයාට ඇත්තට පැහැදිලිතාවයක් නැතුව ඇති අන්න ඒකින්ද මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එකේ WhatsApp app එකට යන්න ඔයා සාමාන්‍යයෙන් WhatsApp app එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රූපේ පේනවා වගේ සම්පූර්ණ සුදු පාට තිරයක්. එහෙම නැත්නම් සුදු පාට පසුබිමක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් සරලව කියලා දෙන්න යන්නේ මෙන්න මේ සුදු පාට පසුබිම අයින් කරලා දැන් මේ රූපේ පේනවා වගේ ලස්සන ෆොටෝ එකක්. එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ එකක්. මෙන්න මේ පසුබිමට දා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. හරි මම හිතනවාට මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන දේ ගැන පොඩි අදහසක් එන්නේ නැති කියලා. ඒකින්ද අපි දැන් වීඩියෝ එකට ගිහින් කතා කරමු කොහොමද මේ වගේ දෙයක් අපේ ෆෝන් එකෙම කරන්න කියලා. මුලින්ම අපි මේ දේවල් කරන්න කලින් අපේ ෆෝන් එකේ තියෙන WhatsApp app එකට ගිහින් ඉන්න ඕනේ. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මෙන්න මෙතන මුදුනේ මගේ WhatsApp app එක තියෙනවා. අන්න ඒකින්ද මම ඒ කුඩ එක සැරයක් ටච් කරන්නම්. ඔයත් කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ WhatsApp app එක හොයලා ඒක ඇතුළට යන එක විතරයි. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ ෆෝන් එකේ WhatsApp app එකට ආවා. මෙන්න මේ විදිහට ඔයත් ඔයාගේ ෆෝන් එකේ WhatsApp app එකට ආවා නම් ඔයා කරන්න ඕනේ මේ WhatsApp එකේ මෙන්න මෙතන මේ උඩ තියෙන මෙන්න මේ තිත් තුන උඩ එක සැරයක් ටච් කරන එක. මම මේ කුඩ එක සැරයක් ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ වගේ අලුත් මැසේජ් එකක් ආවා. මෙන්න මේ වගේ අලුත් මැසේජ් එකක් ආවා නම් අනිවාර්යෙන් කරන්න ඕනේ මේ යට තියෙන සෙටින් කියන බටන් එක ටච් කරන එක. මම මේ සෙටින් කියන එක ටච් කරා. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවා නම් ඔයා කරන්න ඕනේ මෙතනදී මෙන්න මේ මෙතනින් තියෙන chat කියන එක ටච් කරන එක. මම මේ chat කියන එක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ වගේ අලුත් තැනකට තමයි එන්නේ. මෙන්න මෙතන ඉඳන් මම මේ කරන හැම දෙයක්ම අනිවාර්යෙන් මම කරන විදිහම කරන්න. එහෙම නැත්නම් මම මේ කියන කිසිම දෙයක් ඔයාගේ ෆෝන් එකේ වැඩ කරන්නේ නැති වෙයි. හරි. ඔයා දැන් මේකෙදි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ෆෝන් එකේ මෙන්න මේ යටින් තියෙන chat backup කියලා එකක් තියෙන මෙන්න මෙතනින් අන්න ඒක ටච් කරන එක. මම ඒක ටච් කරනවා. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආව නම් ඔයාට පේනවා ඇති මෙන්න මෙතනින් කොළපාට බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ විදිහට මේක ලෝඩ් වෙන්න පටන් ගන්නවා. අපි පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ. හරි. ඔයා දකින්නේ නැති මගේ ෆෝන් එකේ මෙතන උඩ ටිකක් ඇවිල්ලා ඒක ලෝඩ් වෙලා ටික වෙලාවකින් ඒ ලෝඩ් වෙලා තිබ්බේක නැති වුණා. මෙන්න මේ විදිහට ඔයාගෙත් අනිවාර්යෙන් එකක් ලෝඩ් වෙයි. මෙන්න මේ විදිහට අනිවාර්යෙන් එකක් ලෝඩ් වෙනවා නම් අන්න ඒක ලෝඩ් වෙලා මගේ වගේ නිකම්ම අයින් වෙනකම් බලන් ඉන්න. සමහර කට්ටියක නිකම් මේක අයින් වෙනවා ටක් ගාලා සමහර කට්ටියක ටික තමයි ලෝඩ් වෙන එක පිරෙන්නේ. අන්න ඒක පිරීලා ඉවර වෙනකම් මම කලින් කිව්වා වගේ බලන් ඉන්න. හරි. මෙන්න මේ විදිහට පිරීලා ඉවර වුණා නම් ඔයා මේකෙදි කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේකෙන් බැක් වෙන එක. මම මේකෙන් බැක් වෙනනම් මේ විදිහට එළියටම මම මේ විදිහට එළියෙන් බැක් වෙනවා. හරි. මෙන්න මේ විදිහේ එළියටම ආවා. මම ආයෙත් බැක් වුණා. හරි. දැන් මේකෙන් සම්පූර්ණයෙන්ම එළියට ආවා. ඒ කියන්නේ ඇප් වලින් එළියටම ආවා. මෙන්න මේ විදිහට ඇප් වලින් එළියටම ආවා නම් ඔයා මෙතනදී කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ WhatsApp app එක තියෙනවා. මෙන්න මේ app එක දැන් ෆෝන් එකෙන් මකලා දාන්න ඕනේ. මම ඒක මකන්නම්. මේක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. මම මේක කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඔයාට පුළුවන් ලේසියෙන් ඔයාගේ ෆෝන් එකෙන් මේ WhatsApp app එක මකන්න. මොකද ඕනම කෙනෙක් දන්නවා ෆෝන් එකෙන් කොහොමද වැඩක් නැති app මකන්නේ කියලා. මම මේ WhatsApp app එක මකලා පෙන්නන්නම්. මම මුලින්ම මගේ ෆෝන් එකේ WhatsApp app එක මේ විදිහට අරන් ගිහිල්ලා මකලා දානවා. ඔයත් ඔයාගේ ෆෝන් එකේ විදිහට මකලා දාන්න. හරි. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මේ WhatsApp app එක නිකම්ම මැగిලා ගියා. හරි. ඔයත් දැන් ඔයාගේ ෆෝන් එකේ WhatsApp app එක මකලා දැම්ම නම් මම මේ කියන දේවල් දැන් කරන්න. ඔයා මුලින්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මගේ මේ වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් කරන තැන තියෙන්නේ. අන්න ඒ කමෙන්ට් කරන තැනට යන්න. මම මුලින්ම මං ඒ කමෙන්ට් දාන තැනට ගිහින් පෙන්නන්නම්. ඔයාට පේනවා මගේ YouTube app එක මම ඒක ටච් කරා. ඒක ටච් කරලා මගේ මේ වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් දාන තැනට යන්න. ඔයාට පේනවා ඇති මගේ මේ දැන් ඔයා බලන වීඩියෝ එක ඒක මෙතන උඩින් තියෙනවා. ඒ වගේම තමයි මම කමෙන්ට් දාන තැනට යනවා. මෙන්න මේ විදිහට තමයි කමෙන්ට් දාන තැනට යන්නේ. ඔයා මේ විදිහට වීඩියෝ එක ප්ලේ වෙන්න දාලා මේ විදිහට පොඩ පොඩ පල්ලයට යන්න. පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් දාන දේවල් මෙතන වැඩිලා තියෙනවා යටින්ම. සමහර කට්ටියගේ මේ කමෙන්ට් දාන තැන තියෙන්නේ මේ උඩින්ම. ඒ කියන්නේ මේ මුදුනේම වගේ තමයි කමෙන්ට් දාන තැන තියෙන්නේ. එහෙම නැත්නම් යටින් තියෙනවා. කොහොම හරි ඔයා කරන්න ඕනේ මගේ මේ වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් දාන තැනට යන එක විතරයි. හරි. මෙන්න මේ විදිහට කමෙන්ට් දාන තැනට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ කමෙන්ට් අතර පළවෙනිම කමෙන්ට් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ උඩින්ම තියෙන කමෙන්ට් එක. මේ කමෙන්ට් එකේ ඔයාට පේනවා ඇති අංක 1 කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන ඇප් එක මෙතනින් ගන්න. ඔයා කරන්න ඕනේ මෙන්න මේ අංක 1 දාලා තියෙන ඇප් එක මෙතනින් ගන්න කියන එක ඉස්සරහා තියෙන මේ නිල් පාට ලින්ක් එක ටච් කරන්න ඕනේ. ඒක ටච් කරලා ඔයා කරන්න ඕනේ මේ ලින්ක් එකේ තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ෆෝන් එකට දාගන්න එක. හරි. මම දැන් මෙතනදී ඔයාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මගේ ෆෝන් එකට දාලා පෙන්නන්නේ නැහැ.
මොකද මේ වෙද්දිත් වීඩියෝ එක ගොඩක්ම දික් වෙලා තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ මම කලින් කිව්වා වගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ඔයාගේ ෆෝන් එකට දාගන්න විතරයි. මම ඉක්මනින් මගේ ෆෝන් එකට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා දාගෙන ඉන්නම්. හරි. මම දැන් මගේ ෆෝන් එකට අර ඩවුන්ලෝඩ් කරගන්න කිව්ව ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ඉවර වුණා. ඔයාට පේනවා ඇති මෙන්න මෙතනින් WhatsApp කියලා අලුත් ඇප් එකක් තියෙනවා. මෙන්න මේ ඇප් එක තමයි මම ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න කිව්වේ. ඔයාට මතක ඇති කියලා මම හිතනවා කලින් අපේ ෆෝන් එකේ තිබ්බ WhatsApp ඇප් එක මැකුවා. මේ අපි අර අලුතෙන් අර මම ඩවුන්ලෝඩ් කරගන්න කිව්ව ලින්ක් එකෙන් අන්නේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක තමයි මේ තියෙන්නේ. ඒකත් WhatsApp කියන නමම තමයි තියෙන්නේ. හරි. ඔයාත් මේ විදිහට අර ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවර නම් ඔයා කරන්න ඕනේ මේ ඇප් එක ඇතුළට යන එක. මම මේ ඇප් එක ඇතුළට යන්නම්. මේ විදිහට ඇප් එක ටච් කරපු ගමන් පළවෙනි සැරේ මෙන්න මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවම ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන මේ යට තියෙන කොළපාට බටන් එක ටච් කරන එක. මම ඒක ටච් කරන්නම්. ඒක ටච් කරාම මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ නම්බර් එක. එහෙම නැත්නම් ඔයාගේ අර WhatsApp account එකේ නම්බර් එක තියෙන්නේ. ඒක දාගන්න එක. මම මේක වේගෙන් දාගන්නම්. මම මේ විදිහට පොඩ උඩට අදිනම්. එතකොට ඔයාට පේනවා ඇති නම්බරේ දාන්න තැනක් තියෙනවා. මම ඉතින් නම්බරේ වේගෙන් දාගන්නම්. හරි. ඔයාට දැන් පේනවා ඇති මම මෙතන නම්බර් එක දැම්මා. මෙන්න මේ විදිහට නම්බර් එක දැම්ම නම් මේ යට තියෙන කොළපාට බටන් එක ටච් කරන්න. ඒක ටච් කරාම ටික වෙලාවක් යනවා ලෝඩ් වෙන්න. අපි ආයෙත් බලන් ඉමු. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආව නම් මේ යට තියෙන ඕකේ කියන එක ටච් කරන්න. ඕකේ කියන එක ටච් කරාම ආයෙත් ලෝඩ් වෙනවා. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මෙන්න මේ වගේ තැනකට ආවම ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ෆෝන් එකට දැන් කෝඩ් එකක් එනවා. ඒ කියන්නේ WhatsApp එකෙන් පොඩි කෝඩ් එකක් එනවා. ඔයාට පේනවා ඇති WhatsApp එකෙන් කෝඩ් එකක් ආවා. ඒ කෝඩ් එක ආපු ගමන් එක 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 දේවල් වැඩ කරලා සාමාන්‍ය විදිහට WhatsApp app එක ඇතුළට ආවා. මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකටත් කෝඩ් එක ආවට පස්සේ සම්පූර්ණයෙන්ම මගේ විදිහට වැටුණා නම් ඔයා මෙතෙන්දී වැදගත් දෙයක් කරන්න ඕනේ. අන්න ඒ වැදගත් දේ කරන්න කලින් පොඩි දෙයක් කියන්නම්. ඒ තමයි ඔයා දකින්න ඇති මගේ අර කෝඩ් එක ආපු ගමන් සම්පූර්ණයෙන්ම නිකම්ම WhatsApp එකේ සෙටින් හැදිලා නිකම්ම මේ වගේ තැනකට ආවා. කාගේ හරි ෆෝන් එක මේ විදිහට නිකම්ම ආවේ නැත්නම් ඔයා කරන්න ඕනේ WhatsApp අර මැසේජ් එකක් ආවේ. අන්නේ මැසේජ් එක ඔයාගේ ෆෝන් එකෙන් හොයාගෙන ඒ මැසේජ් එක අර කෝඩ් එකක් ගහන්න තැනක් තිබ්බේ. ඒ කියන්නේ මං අර නිකන් අංකයක් ගහන්න වගේ ආවේ අර නිකන් නම්බරේ ගහලා ඉවර වුණාට පස්සේ අන්න එතන දාගෙන අන්න ඒ දේ කරලා ඉස්සරහට යන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා අනිවාර්යෙන් එන්නේ. මෙන්න මේ වගේ තැනකට අනිවාර්යෙන් ආවනම් ඔයාට පේනවා ඇති යට තියෙන කොළපාට බටන් එකක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේක ලෝඩ් වෙන්න පටන් ගන්නවා ටික වෙලාවක්. අපි බලාගෙන ඉමු. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ අලුත් තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ අලුත් තැනකට ආවනම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන යටින් තියෙනවා නෙස්ට් කියලා කොළපාට බටන් එකක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම සාමාන්‍ය විදිහට නමක් ගහන්න එනවා. මම මෙතන නිකන් නමක් දාන්න. නම දාලා මේ කොළපාට බටන් එක ටච් කරනවා. ඔයාට කැමති විදිහට ඔයාගේ WhatsApp account එකට අදාළ නම් ටික දාන්න. හරි. මෙන්න මේ විදිහට නම් දැම්මම ආයෙත් ලෝඩ් වෙනවා. අපි බලාගෙන ඉමු. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඊළඟට එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයාට පේනවා ඇති යට තියෙනව never කියලා එකක්. අන්න ඒක ඉස්සර බෝලයක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ඉවර වෙලා මේ යට තියෙනව done කියලා බටන් එක. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඊළඟට මේ වගේ මැසේජ් එකක් අනිවාර්යෙන් එනවා. මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවනම් ඔයා කරන්න ඕනේ මේ යට තියෙන ඕකේ කියන බටන් එක ටච් කරන එක. මම ඕකේ කියන එක ටච් කරා. ඒක ටච් කරාම ආයෙත් මේ වගේ එකක් එනවා. මේ වගේ එකක් ආවොත් යට තියෙන ක්ලෝස් කියලා. මෙන්න මේ ක්ලෝස් කියන එක ටච් කරන්න. හරි. මෙන්න මේ විදිහට තමයි අපේ ෆෝන් එකේ WhatsApp app එක මේ විදිහට ඔන් වුනේ. එහෙම නැත්නම් අපි අර app එකෙන් ඩවුන්ලෝඩ් කරපු app එක පළවෙනි සැරේ ඕපන් වුනේ මේ විදිහට. මෙන්න මේ විදිහට ඔන් වුණා නම් මම දැන් ඔයාලට කියලා දෙන්නම් අපේ ෆෝන් එකේ මේ WhatsApp app එකේ ඉස්සරහට කොහොමද ෆොටෝ එකක් දාගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන දැන් තියෙන WhatsApp account එක සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ෆොටෝ එකක් නැතුව නිකන් සාමාන්‍ය සුදු පැහැයට තමයි තියෙන්නේ. මෙන්න මේකට මම ෆොටෝ එකක් දාලා පෙන්නන්නම් දැන්. ඒ දේ කරන්නේ මෙහෙමයි. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ උඩ තියෙන 33 ටච් කරන එක. මම ඒක ටච් කරන්නම්. ඒක ටච් කරාම මේ වගේ අලුත් තැනකට එනවා. මෙන්න මේ විදිහේ අලුත් තැනකට ආවනම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ උඩින් FM moods කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම මේ වගේ තැනකට එනවා. මෙන්න මේ වගේ තැනකට ආවනම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතනින් තුන්වෙනියට තියෙනවා universal කියලා. අන්න ඒක ටච් කරන්න. මම මේක ටච් කරනවා. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා උඩින්ම color කියලා එකක් තියෙනවා. මම ඒකට එක සැරයක් ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවනම් මම මේ කරන දේවල් හරියට බලා ගන්න. ඔයාට පේන වෙන්නේ මෙන්න මේ ගොඩ අතරින් මෙන්න මෙතනින් තියෙනවා background කියලා. ඒ කියන්නේ මෙන්න මේක. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම මේ වගේ අලුත් තැනකට එනවා. මෙන්න මේ වගේ අලුත් තැනකට ආවනම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙතන යටින්ම තියෙනවා ෆොටෝ කියලා එකක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඊළඟට මෙන්න මේ වගේ තැනකට තමයි ආවේ. මෙන්න මේ විදිහේ තැනකට ආවනම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම ෆොටෝ එකක්ම මෙන්න මෙතන වැටලා තියෙනවා. මෙන්න මේ විදිහට ෆොටෝ වැටලා තියෙනවා නම් ඔයා මෙතනදී කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ වැටලා තියෙන ෆොටෝ අතරින් ඔයා කැමති ෆොටෝ එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ අර WhatsApp එකේ ඉස්සරහට නිකන් සුදු පාට තිරයක් තිබ්බේ
අන්න එතන දා ගන්න ඕන ෆොටෝ එකක් තෝර ගන්න ඕනේ මම මේ උඩම තියෙන ෆොටෝ එක තෝර ගන්න ඔයා කැමති එකක් තෝර ගන්න වට ගැළපෙන විදිහට මම මේ ෆොටෝ එක උඩ එක සෙලෙක්ට් ටච් කරනවා මේ විදිහට ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ මෙන්න මේ වගේ තැනකට ආවා නම් ඔයා කරන්න ඕනේ මේ යට තියෙන සෙට් කියන බටන් එක ටච් කරන්න ඔයාලට පේනවද මේ අයිනේ තියෙනවා මම ඒක ටච් කරන්න ඒක ටච් කරාට පස්සේ අපි මෙතනදී හදන්න ඕන දේවල් ඔක්කොම හදලා ඉවරයි මම දැන් මේකෙන් බෑක් කරනවා මේ විදිහට මේ විදිහට මම බෑක් කරනවා එළියටම බැක් වුණාට පස්සේ WhatsApp එක මේ විදිහට ආයෙත් ලෝඩ් වෙන්න පටන් ගන්නවා. අපි බලන් ඉන්න ඕනේ. හරි. ඔයාලට දැන් පේනවා ඇති මගේ මේ WhatsApp එකට ලස්සනට ෆොටෝ එකක් වැටලා තියෙනවා. මෙන්න මේ ක්‍රමේ භාවිතා කරලා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට ලස්සනට ෆොටෝ දාගන්න. හරි. ඔයාලට මම අවසාන වශයෙන් තවත් දෙයක් කියන්නම්. ඒ තමයි මම මේ අද අලුතෙන් ගෙනාවු මේ WhatsApp app එකේදී ඔයාට ෆොටෝ එකක් දානවට වඩා තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මම මේ වීඩියෝ එකේදී මේ අලුත් වැඩ කෑලි ගැන කියලා දෙන්න නම් විදියක් නැහැ. මොකද දැන්ටම මේ වීඩියෝ එක ගොඩක්ම දික් වෙලා තියෙන්නේ. කොහොම වුණත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ගෙනාවු දේ නම් සාර්ථකව මම කිව්වා කියලා හිතනවා. අදට මෙච්චරයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කිව්ව දේවල් තේරෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන් මොනවා හරි දෙයක් තේරුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි පල්ලෙය තියෙන රතුපාට subscribe button එක. මෙන්න මේ button එක touch කරලා ඔයාලට පුළුවන් වෙනවා ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. හරි එහෙනම් හෙට මේ වගේ අලුත් වීඩියෝ එකක් එක හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.